අයිබෝවන් අපි නැවත සෙනසුරාදා සිත්න තත්සපුුව සමඟ සම්බන්ධ වන්නේ දැන් අපට ධර්මසාකච්ඡා ආරම්ඹන්න කාලය. කාලීනව වැදගත්වන්න වූ කාරණා අපි සාකච්ඡාවට බඳන් කරනව නිරන්තර එමඉට හේතුව. අපිට හැමවිට මවශ්‍ය වෙන්නේ මි්‍යා දෘෂ්ටිය නොබෝ ගලවල සම්මාධදිට්්‍යියයට ගෙනහෙම. අදවසේදී අපි පූජනයවල්පොල ගෞතම ස්වාමින් වහන්සේ විසින් ධර්මදේශනාව තුළ සතිය පිළබඳව සති නිමිත්ත පිළබඳ. තාමත්මවැ දෙකග දේශාවත් සිද කරන්නට යෙතුනිතිං ඇතරම සතිය කියන සිහිනුවනන තං සිහියෙන් කටයුතු කිරීම. අපේ ජන සමාජය තුළ තිබෙනවාද කියලා ප්‍රශ්න හර්ථමතු වෙනවස්ථා මේ සිදුවෙන සිදුවීම් දිහා බැලුව හාම අපට මේ හිතාගන්නට බැහැයිතිං ඒ තරමටම සමාජයේ විවිධදේවල් කතාබාට ලක්වෙද්දී. අපි උත්සහ කරනවා අපේගවරනි ස්වාමන් වහන්සේලා ඇසුරේ. බට යහපත් මගක් අර්ථවත් මගක් පෙන්වා දෙන්නට. ඔබ බොහොම සතිමත් මිනිසෙකු බවට පත් කරන්නට. තිනේ සඳහා යන ගමනට ශක්තිමත් පදනමක් තමාදීම තමයි සෙනසුරධ සිදනය තසපුයෙන් හැමදෑම සිදුවනේ. ඒ අතර අපේ සමාජයේ සිදුවවෙෙන්න්න වූ අකට යුතු කම්පිට ඳව ධර්මාණුකූලව විවරණයක් කිරීම අවශ්‍යම කාරණාවක් බවට පත්වෙන්නේ සමහරවිට නොදනුවත් භාවේ අනවබෝධය නිසා සිදුවෙන්නා වූ වැරදි සාමා්‍ය වැරදි නොවීඒවා ජීවිතයටම සසරටම බලපාන වැරදිවට පත්වී ඔවුන් සම්මාධිට්ියයේ ඉනල මි්‍ය දු ෂ්ටි වැටනලත් හේතුවක් වෙන්නට පුළුවන් නිසා අප ඒවගෙන සාකච්ඡා කරන්නට මේ සාකච්ඡාවේද හැමවිට මුත් සහ කරන. අදත් එවැනි කාරණත් පදනම් කරගෙන මේ ධර්ම සාකච්ඡාව ඔබට ලංකරන්නට බලාපොරොත්තු වෙන්නේ. පූචනය වදන්නේයේ වල්පො ගෝතුම ස්වාමිණහන්සේ නැවතවතාවක් සෙනසුරාද සිතිනය තස්සපුයේ ධර්ම සාකච්ඡාවට. හතු ෞරව මස්කාරය යුක්තව පිගනු ලබනවා අවසර අප ප ස්වාමන් වහසු ොහන්සිතාවත් ඔස්ට්‍රේලියාවේ වැඩ සිටියත් අපේ ශ්‍රාවකයන්ට අපේ රටේ සිදුවෙන සිදුවීමෙක් ඇතිවෙන්න වූ මානසික විපරිතදාවයන් එක් ඒවෙන් මිදන්නට සම්මාධික්්ිකමග පෙන්වාද දෙන්න හැම ටම කටයතු කරනවා ද නිසා හිතන සාච්චාවේද. එවැනි කාරණ කපයක්තමය වහන්සේගෙන් ම වීම සාධැන ගන්නට අපේක්ෂා කරන්න බොහන්සේ අපි දන්නවා ඒ සම්බඳධ පූර්ණව දැනුවත් ඇති මේ වන විට. විශෂිම ලංකාවේ පහුගිය දින කිහිපය පුරාම නවක බෝධි සත්්‍යයණන් වහන්සේ නමක් ඇයි හඳුන්නාගත්තු කෙනෙකු සමාජ කරලිය තුළ අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් මතු බුද්ධත්වයට පත්වීමට යන ගමන ශක්විිමත් කිරීමේ කටයුතු ආරම්භ කරලා තිබුණා දෙන හෙතුල අපි දුටවා ඔහුගේ පුරාාවෘථය කියවනකොට ඒ සැබවින්ම මොනවගේ කටයුතු කරන පුද්ගලය ද කියෙනකාරණය. නිසා සමහරු ඒ කාරණාව කෙරෙහි සැලකිරිමත් වෙලා එය මිත්‍යාදුෂ්ටිකාර්තයෙන් දැකලා හිට එරෙහිව හඩනා ගද්දි තවත් සහරයි අපි දැක් පසග පිහිටවල වදි අවස්ථාත් ඒ බෝධි සත්වයන්ට. ඒ බෝධි සත්වයන්නේඒ හඳුවාගන්න පුද්ගලයාට. ඉතිනේ නිසා මේවා පිළිබඳ ටිකක් නිවැරදිව විවරණය කරගන්නට හොඳ අවස්ථාවක් සැසුරධ සිතන දසුපින් උදාකර දෙන්නට ඕනම් අපි සවන්හස මහ බහන්සිර බොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ. බෝධිසත්ව කියනකොටම අපේ හිතේ ලොකු ගෞරවයක් මත්තු වෙනවා. ම විශම මට පෙත් වලස සරහනල හිපත් ක ද අපි බෝධිසත්ව ගුණෝපේත කියනකොටම අප නාවව ගේ දමහා මුර අපේ සිහර නැගෙන බලංගොඩ අනදමයි තිස්වාම හන්ස අපේ සිහර නැගෙනවා අනගාරික ධර්මපාලතුම අපේ සිහයට නැගෙනවා. අපේ තුළ මේ ගුණයන් වලින් පරිපූර්ණ වෙමින් සසරේ පාරමිතාපුරණ උතුම් පුද්ගලයන්න කියෙන හැගීමක් අප තුළ තිබෙනවා හැබැයි. ඉට හත් පසිම වෙනස් වූස්රූපයක්තමයි පහුකිිදවසල මතුවුණු බෝධිසත්ව නාමය තුළ කටයුතු කර පුද්ගල අදිහා දුටුවහම අපිට දකින්නට ලැබුණේ. අපේස්වාම වහස බෝධි සත්වයන් වහන්සේ නක් කියන්නේ කවුරුන්ද කියන එක නිාකරණය කරත්වොත් එහම තින ගැටලුවට ලොකු විසඳුමක් මුලිම ලබාගන්නට පුළුවන්. නිසා බෝධි සත්වයනන් වහන්සේ නක් කියන්නේ කවුරුන්ද කියනකාරණය පහදලා හද. ද ත් සපුවා බන ලෙ බහොත්ම ෞවරුවේෙන් බහන්සේ රාධන කර අවසරයක් පස්මිනාන්ස. ඔවරු ැම දෙනාටම තෙරුවන්සරන ප්‍රාථනා කරනවා. බුදුරජාණන් වහන්සේලා සබුද්ධත්තර පත්වන්න පෙර උන්වහන්සේලා බෝධි සත්‍යයන් වහන්සේලා විදිහට හදුන්නන බවවරුණු අපි හැමකි නාම දන්නවා. එතකොට බුදුසසුනේ ඇත්තරම බෝධි සත්්‍යයන් වහන්සේ මක් ම නෝ කියල කියලා පිටක ඇසුරෙන්ටක් කතා කරම් ඒක ගැන වන්නම කතාවත් තියනවා. කැන බෝධි සත්වය තම බෝධි සත්්‍යයෙක් බව දන්නවත් මිනිස්සු ඕකත් නිතර හිතන ප්‍රශ්නයක් යම් ජීවිතයකදදි තමන් බෝධි සත්්‍යයක් කෙල තමන් ගැ න්නවාද හැඳදි තමන් ගැහම තේරුමක් තියෙනවාද. මකද ජීත ගණනාවක් තිස්ස කරගෙනන පූර්ණයක්න තකට මේ වල හද දවසිටයක් කතා කරම ඒ අතරේ මේ ඕනම කෙනෙක් බෝධිශත්වයන් වහන්සේ නමක් විදිහට හඳන්වන්න කවදක්වතුවරුණ භාගිතන් වහන්සේ තමන් වවහන්ස ශ්‍රාවකයන්ට අවස්ථාවක් තියලා නෑ. මකද මේ ශාසනය තුළ සේලු දෙනා ශ්‍රාවකයන් වහන්සේලා. එදකොට අපි බුදුරජන්හන්සකි සසුන තුළ ශ්‍රාවකත්වය ඒ පිහිටලා උන්න්නවහන්සේ සරණ ගිහිල්ලා අරිහත්වයට පත්වෙන්න. ඒතුළින් සසනින් නිදහස්වීමි ලක්කරගෙන යන පිරිසක් නිසා මේක නිකං ඊට වැඩිය උසස් විදියට හදන්න ඕන කියලා. ඉන්දයාවෙන්න පහළ වෙච්ච එකල භාරතය හිටපු හිතුවක්කාරයයට ඒහිකට ඕනො වනවා. තවට ඔය හිතුවක්කාරයෝ මේ ශාසනය තුළ බිස්නස් සොගයක් කරගෙන හිටියා එකන සිවුරු දාගත්ත බිස්නස් කාරටිකක්. මේ ගොලන්ගේ බිස්නස් එක උනේ වරුණ ලොකූ හැළියක් අවරුද්ධකට සැරයා කටමට්ටමට වතුරපුරෝල මිනිස්සුන්ට කියනවා මේකට ගෙනල්ලා කැමති තරන් සල්ලිදාන්න කාසි. එතකොට අර හැලියට වතුර වතුරපුරෝල න තියන කටමට්ටමටම ලොකූ හැළියක් එතර ඕකට මිනිස්සු ගෙනල්ලා කාසි දාද්දී ඒ තමන් දාන ප්‍රමාණිත් එක්ක වතුර පිටට පැට්ටැක් කෙරනෝ එතකට ඒ වතුර ප්‍රමාණ්‍ය තමයි පින් වැක්කෙරෙන වතුර ප්‍රමාණයට පින්. ට කාසි ගොඩාක් එකතු කරගෙන ඇවිල්ල දැම්ම පින් ගොඩාක් තියනවා එක කාසි අද්දාාන මනුසයට දැනෙන් ඇති පින්ටිකත් තියෙන්නේ හරිද මේ වගේ ක්‍රමයක් හදාගෙන ඊට පස්සේ සල්ලි ඔක්කෝමය කටින පින්කම අපිඔය තමයි අවරුද්දකට වතාවක්නේ කටන පිින්කමක් කියරන්නේ ඕගේ තමයි වරුණ මේකත් අවුරද්කට සැරයක් කරන්නේ. එතකඩා පලාතෙන්න්න හාමුදුරුරු කෝමල එකතු වෙලා එක තැනක තමයි මේ හැලිය තියලා විදියට කාසි දාන්නේ එදවටඒ කාසි ඔක්කෝම සහභාගෙන සියලුම හාමුදුරුරුන්ට සමානෝ බෙදනවරුණ ඔතන දවසක් ඔය සිද්ධිය හරියට අවබෝධයක් නැතුව එක ඕොම දෙයක් වෙනවා කියන එකක් ගන්න ලොකෝට තේරුමක් නැතුව ඔය පලාතර වැඩම කරලා හිටිය රහතන් වන්සෙනවා දැම් මේ රහතන් වහන්සේ මේ සිද්ිය දැක්කටසිත උන්හන්සේ කොටසත් බෙදවා උන්නහන්සටත් උන්හන්සගේ සල්ලි කොටස. ඉටස ඔතන ඉන්තමයි පටන් ගන්නේ. මේ රහතන් වහන්සේ මේ සිද්ධියත් එක්ක සංවයකට පත්ව වනවා. ඉට පස් උන්වහන්සේගෙන බුදුරජාසසි පිරණ්‍යෝම්පාල මහකාලෙක්නයවරන රුදු සීයයි. බහිතන්න උන්හන්සේ පිරණෝම්පාලා වුරුදු සීයක් කියන්නේ තාම රහතන් වහසල ඉන්න කාලේ. තවට ආනන්ද මහරහතන් වහන්සේගේ ප්‍රධාන ශිශ්‍යෂ වන්හන්සේ පවාය වෙද්දි වැඩන්න. එතවට මේ රහතන් වහන්සේ කැලෑවල් ගානි ගල්ලෙන් ගාන වැඩෙඉන්න රහතන් වහන්සේ ඔක්කෝම එකතු කරනු. එකතු කරලා උනාහන්සේලා සියලු දෙනාවහන්සේ හත්සිය නමක් එකතු වෙන. එකතු වෙලා ඔබ දන්නව රාජ්‍යතුමාගේ රජ්‍යනු ග්‍රහැතිබ බෙත්තර සල්ලි බෙදාගන්න බිස්නස් කරන හාන්දුරුව රුටිකට ඒ රාජ්‍යනු ග්‍රහයක්ත් කොහමරි මේ රහතන් වහන්සේලා ධර්මය පැත්තට අරගෙන උනාහන්සේල දෙවැනි සංගායනාව කරනු. සබබකාමී මහරාතන් වහන්සේ යස මහරතන් වන්සේ මද මේ කිවේ ඒවයිහන්සලා ගැන වරුණ ඒ උත්තමෝ එතා මේ ගොල්ලංගේ තිබ්බනය ඔය දස ඇකැපැ වස්තුූ තිබ්බ දට මේවක් කණ්ඩනය කරලා ඔක්කොම දහදාහා කෙටිය කට්ටිය ඔය වජිපුත්‍ර කළගේ හරි මේ දහදාහය කණ්ඩායම රජතුමාගේ රාජ්‍යනුග්‍රහයින්සිවරුුවරලා අයින් කරනවා එදා රජවරු ධර්මයට ගරු කලේ එහෙමයි. සංගායනාවකද රහතන් වහන්සේලා ධර්ම මේකයි විනකයි කියල පෙන්නල දීලා බුදුරජාණන් වහන්සේ වදාළ මේකයි නොවාදාල මේකයි පැනැවවි මේකයි පැනෙවවි නැත්ත මේකයි කියල උන්හන්සේලා සංගායනාවෙන් පෙන්නල දුන්නට පසේ රජවරු ශාසනය කියන හරිටම මොකක්ද කියලා දේරුම් අරගෙන. අර අකැප දේවල් කරන බලවත්වෙලා හිටියඇට ඒ රජතුමාගේ හිතව තුන් වෙලා හිටියට රජතුමාට කොන්දක් තිබ්බවරුණ කොච්චර හිතවත්කන් තිබ්බ ඒ හාමුදුරුන්ග සිරුවරු එවෙවන්න දහදාහක් සිවරුුවරල යවනවා. කාලාසෝක රජතුමා. එතකොට ඔන්න ඔය දහදාහෙ කට්ටිය ඊට පස්සේ මොකද කරන්නේ සාසනෙත් එක වෛර බැඳගන්නවා. වෛර බැඳගෙන මේ මේ ශාසනය තුළ භික්ෂූන් වහන්සල් රහතන් වහන්සේලා ගැන ඒගලන්ට ලොකු වෛරයක් තිබ්බ. ද මේගොල්ල මකදකරේ මහා සංගීති කියල නිකායක් හදාගන්න මම මෙම කෙටියෙන් කියන්න මේවා විස්සරාත්මකෝ ලොකු සිද්ධි. මේ ඉතිහාස එතකොට මහා සංගීති කියන කණ්ඩායමේ දහදාහගේ කණ්ඩායම මේ කට්ටිය ට පස්සේ වරුණ විවිධ කණ්ඩායන් වලට තවතවත් අනු කොටස්සොල්ට බෙදෙනවා. මෙයාලගේ එක කණ්ඩායමක් තමයි මහායාන් කියලා කියන. එතකොට ඔය රහතන් වහන්සේලාගේ ඒ උතුම් ශ්‍රාවකත්වේ හැල්ලු කරලා. මහායානි්‍යයන්ගේ මතේ තියෙන්නේ මේ ශ්‍රාවකෝනෙම අපි ඔක්කොම බෝධි සත්වයෝ. සියලු දෙනා බුදු වෙනයි. බෝධි සත්තුවරු. එදොරට නිකං අර බුදුවරුන්ගේ යටටතිෙන්න්න ශ්‍රාවකයෝ නිකං හීනයි වගේ. එහරි එනිසා නිකම් එක හීනයාන ගාන්ටදාලා. ඒගොල්ලෝ සියලු දෙෙනනා බෝධි සත්වරුුණේ සංකල්පෙටනුව. එදොර ඒගොල්ලො මහා යානිිකියෝ. වජ්ජරයායන තන්ත්‍රයාන ගොඩාකෝකෙ ටීම් ස කැඩ නෝය දහදාහ ගිහිල්ල ඉට පස්ස කණ්ඩායන් කණ්ඩාය ය වජ්ජරයාන කියනයග තමයිවරුණ ඔබ දන්න ඔය මේ දලයිලාම එතකොට ඒ ලාමවරු ඔය දලයිලාම ඇතුළු ඒ ඒ හාමුදුරුවරු එකන්නේ ටිබෙට් ආමුදුරුවරු ඔන්න වජ්ජරයාණයට සම්බන්ධයි එකලු මහයාන්නොත්නෙමේ තේරවා දත් එකල වච්ජරයාන එතකට ඕගේ මේ අර මහා ංගීතිකයෝ ගිහිල්ල විධ කොටස් හදාගන්න. තුන් එනි සංගායනාව වෙනකොට වරුණ මේගොල්ලො සූක්ෂම විදිහට මේ පටි සවපාද විකෘති කරලා ආය සත්‍යය විකෘති කරලා බෝධිපක්ෂක ධදර්ම විකෘති කරලා විනිනේ කාණනා විකෘති කරලා, ත්‍රිපිටකගේ මති මතාන්තර හදල මේක ඇතුළට සෑහෙන. එතකොට ඕවට මත ගොඩනගලා මේගොල්ලො අර හරිම සූක්ෂම විදියට මේ වාද විවාද හදෝල තිබා ධර්ම විනිතුල්. එතකොට ධර්මාසෝක රජතුමාගේ කාල වෙනකොට මේකට්ටිය හදපු වාදවිවාද මති මතාන්තර සෑහෙන පිරිලා. ඉතින් රහතන් වහන්සෙල්ලා ිහිවෙනක මාර්ගපල්ලාවින් බිහිවෙනේ ඩුවන එක කතා කරන්න තියන්නේ මේෝගේ වාද විවාද හැදනකොට මොකක්ද ඇත්ත මොකද පුරුව කිය හොයා ගන්න ැරිතරම් පරම්පරා කීපයක් කියනකොට හදන වාදවිවාද අතරි සමාරදේවල් ඇත්තකෝකද කිය හොයාගන්න බැරිුවෙනවා. එතකොට ගලේ පුත්ත තිස් මහරතන්හන්සිට සිද්ධ වුණාවරුණ මේ මහා සංගීතිකයෝ හදපුූ මති මතාන්තර විශාල ප්‍රමාණයක්. මේ ධර්මය තුළ ඇත්තනැත්ත පෙන්නලා මොකක්ද මේකේ සත්‍ය තාාරණය විදියට පිළි අරගන්න ඕනේ කියලා. උන්හන්සේ අර අධර්ම මත කණඩනය කරලා හදනවා කතාවත්තු ප්‍රකරණය කියලා අභිධර්ම පිටකේ තියෙනවරු ස්ත ප්‍රකරණයට අයිති කොටසක් කතාාවත්තුප්‍රකරණය මෙහෙමයි. ො කතාවත්තු ප්‍රකරණය කියලා කියන්නේවරුණ සූත්‍රපිටකි මුළු දීගනිකාය තරං විතර විශාල කොටසාක් හැරිද. එතවට දිගනිකාය තියෙන මේ දිගනිකාය එක දිගනිකාායි දෙක දිගනිකාය තුුණ කියලා අපට දිගනිකායි පොත්තුනත් ති නොනැරුණන. එතවටය මේ පොත්තුනේ තියන ප්‍රමාණය තරං විතර විශාල කොටසක් කන්නාන්සලට සිත්ත වුණා කණ්ඩනය කරලා අධර්ම මතවෙෙන් කරලා ධරමය කෝකද කියල ස්මතු කරල පෙන් ලෝය කතාවත්තු ප්‍රකරණය හදන්න. ඉතින් ඒත් තරන් එතොට ිහිදුමහරතන් වහන්සේලාගේ යුගයේ වෙනකොට රට රටවල්ලලට මේක පැතිරිලාගලදැන් අද මහායාන් රටවල්නවරුණ බුදුදහම කියල වැඩිපුරම ලෝකයේ පිළි අරගෙන තියනෙ ලෝකයේ තුළ සමහරලාට අපි එතම කවුරු හරි බුදු දහම ගැන දන්න තිකෙනෙ. බුදු දහම කියන මොකද්ද කියලා අධ්‍යනය කරන්න ගියොත්තේහෙම. භාග්‍ය උන්හන්සේ වදාල පිරිසිඳදු ධර්මය නෙමේ යහුවවෙන්නේ. ඇ මේ දහම කතා කරන ලංකාව තායිලන්තයේ බුරුමේ වගේ රටවල් බැබල එන්නේ ලොකුවට මහයාන් කතා කරන මහයන් බුදු දහම කියලා පිළි අරගෙන තියෙන චීනේ ජපන් වගේ රටවල් තමයි ස්පතු වෙලා ලොකුවට කතාවෙන්නේ. එතකොට තායිවානුවය වැල් ලොකු රටවල්. එතකොට අපිට පේන ඒවෑ තනිකර තියෙන්නේ කිසි වෙනසන්නේ අර සමහර දේවවාදී සංකල්පතිය ආගම්මල වරුණ උබදන්නවා මිනිස්සු ඒ පල්ලිය හෝ පූජනයේ ගොල්ලන්ගේ පිළියරගන්න තානයක් එක් රැඳෙන්නේ ොඩක් කලාට කනත්ත බලාපපුරොත්තුවයින්. එහෙම එකක් තියෙන ඔන සහරගම්මල ඇලදැන් ලංකාවෙේ මිනිස්සු සමහලලාට පන්සකලට හාමුදුරකෙනක් ගන්න ගන්න හිද පන්සලත් එක්ක සම්බන්ධතාාවවිතතියන් ඉන්න තැන්තියෙනවරුණ අවධහරි දවසක පාසකලට හාදුරක කෙනක් ගන්න ගන්න බැරිව නො එකළ හිතල බයියට පන්සලට යනනවා දාන දෙනවා. එතුකට සමහර දේවාදී එහම ආගම්තියෙනවා පල්ලියේ ඉඩමෙන් කොටසක්ඒගොලන්ගේ සොහොන වෙනුවේ වෙන්කරගන්න අවශ්‍යතාවට පල්ලියත් එක එකතු වෙලායි. මහයන් තුළත් ඇත්තනම මේ සංකල්ප වසයෙන් ගොඩත් දේ තියෙනවා ග්‍ර කෙනෙ. ඔවුන්ගේ දර්ශනය විදිට ඔවුන් භරිම කැනේ භාගතුන් වහන්සේගේ පටි සපාදය අනවශ්‍ය විදියට ඉන්ඩීටෙල් ස එකේක විදිට මති මතාන්තරුස්සේ. විධ විදිහයට තරක විතර්ග කරමින් කතා කරලා ඔවුන් හදාගත් අදර්ශනයක් තියෙනවා හද ඇබැ ඒවන සාමාන්‍ය මහායානිකෝොකිව්වට පස්සේ ඇත්තරම් මේ අලුටිකතියාගන්න පලේස එකක් ගන්න ඕනකට පන්සලත් එක එකතු වෙලා ඉන්න ජාන වගේ රටවල් ගත්තරට පසේ තිස්සක් වෙන් දට ගිහිල්ල ඒගොලන්ගේ පන්සල්ලොල සහභාගවන්න දවල්ලට අමතරව ඔුන්ට ලොකු දේවල් නෑ දහමක් නෑම් වෙලෝ දෙයක් නෑ. එතකොට අර අලු ටික වෙනුවෙන් වෙන්කරගන්න තැන් තැන එකොලන්ගේ පන්සලේ මේ සමහලට පොඩි බුදු පිළිමිත්තියලේ බුදු පිළිත් එක් ඇත අලුතියෙනවා. යා බුදු පිළිම යායක තියෙනවයි පන්සල්ලොට ගියාට පස මහයන් පන්සලට ම මේ ඔස්්‍රලියාවත් මේ ඒ පෙරිදත් ියා හෙම තැකටවරනු නිිල්බන්න නොල එතවට මේ දැන් ඔය මහායානිකයෝ හදාගත්ත දැ හැම්ම කෙනාම බෝධි සත්වරු. දර ු පිියලගන්න සදධර්ම පු්ඩරික සූත්‍රය කියල ගොළගේ සූත්‍රයයක් තියනවා. එතකොට සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය කියන සූත්‍රය නම එහෙනකොට සමහර අපේ ලංකාව මිනිස්සු ගොඩක් දේවල් දන්නයනවරන හිති හරි මේ ඕ ඕන එකට අහුවන සූත්‍රය කියපු ගමන් ආහෙෙනම් මොක්කිරමේ ත්‍රිපිට කියතිනෙන සූත්‍රයක්ක් කියල හිතනවා ද පහුගේ කාල ස්වාමිනාාසේ ලිබටි ලිබටි එහෙම පහුකි දවස්සල මේ සදධර්ම පුෝඩික ූත්‍රයම් සෝවාන් සකදාගාමි අනාගමී පලවලට පත්කරනවායකි හරි විප්ලවීය කානාපය තුරම නිසු ලට පත්ර පස් තිබුණ අපේ නැත ෙම් රේඩිය ැලුග බ හනක දිරිපත්ලා ඕ ය සදධර්ම පුණ්ඩරගේ හදාගත්ය ආ අර මහා සංගීතිකාරයන්ගේෙන් කෙඩ්ලාපු කණ්ඩාය හැරිද එතට ඒගොලගි තවතියනෝවගේ එකක හදාගත සූත්‍ර. එතට වරු සද්ධරම පුන්ඩරික සූත්‍රතමයි මහායානිකයන්ග තියෙන ඒගොල්ලගෙනිය ප්‍රධානම සූත්‍රයෝ අපි සතිපට්ටාන සූත්‍ර කියගන කතා කරන වගේ ඒගොලන්ට තියර ප්‍රානම සූත්‍රය, සදධරම පුණඩලික සූත්‍ර. එතොට බෝධි සත්වය කියන්නේ කවද් කියලා නිර්වාචනය කරගෙන තියෙන ඒගොල්ලොව සූත්‍රි තුළ මේ මහායානිකයන්ට හදාගත්ත බුදුවරුන්ගේ පුත්තර යන්නවාගේ. හතාගත්ත වවිධ බෝධිසත්ව මේ විශාල පිරි සක්්‍යන්න වරන. ඒකැනම සංකල්පය අදිසාවිනාස තන්නේ. ඉති ඉතින් මුල හිතන්නොමේ කොහ දයනම් මොක්කුද ටික්න වරුන. හැරි. දැම්මං මං පටන්ගත් ඒකයි මුල බුදුරජනී පිරනම් පාල අවරුදසීයක් යනවට මේ සාසනේ ි්නස්කායෝටක වජ්‍යිපුත්‍ර කලා කොහෙදමක පටන් ගතීට පස්සේ සිවරු ඇරල අයින්කරට පස්සේ ගුල්ල හිතුවක් කාරකමට ගිහිල්ලා. මහා සංගීති කාරකෝ කියල වෙනම හදාගෙන ඔන්න වෛර කරලා මේ ශසනය දල වුල් ජාලා හදන්න පටන් ගත්ත. එතකට අද වෙනකට අපේ තේරවාදී හාමුදුරුරු සහරය මහයන් සංකල්ප පිළියරගෙන ඉන්න ඉන්න. එතට මොකදර ඒකෙ ඔය අශ්්‍ර ගෝෂ එකක හිටියවරුණ මේ ගොඩක් කෙන්නෝ විවිධ හරිම තරකානකූල මේ සුන්‍යතා දහම ගැන කතා කරන්න විධ පොත්ලියල්ලා තියනවා. හැරිද. එතකට? මේ ඒව නිකංහර ඇහෙනකොට මේක තමයි හරිම දහම කියල හිතන තරම් සූක්ෂමවිදිට ඔුන් හොඳ මොලකාරයෝ. ඔන් එක හරි සූක්ෂමුකදේකාලය බ්‍රාක්්මණයවනත් ්‍රිවේද ප්‍රාප්තු ච්ච බ්‍රාහ්මණයෝ හිටියන එර ඒවගේ මේ මහා සංගීතිකාරකයෝ අතරත් මහයන් සංකල්ප හදපුූ ආදි පිරිස අතරේ හොත මොලකාරයෝ හදපුූ දර්ශන තියෙනවා. එතොටේ දර්ශන කියවනකොට බුදුරජාන්හන්සේ දේශනා අරගෙන ඒවාර, එඉගල්ල තවයි එක එක විදිහොල්ට මේ අවුල් කර අවුල් කරන්න වංෂ නිසාමතම ඒවා හැදුවේ එතට වරුණඒ ගැන ඒ තුළින් අර නොදැනෙන්න්න වෙන මාර්ගය කර ගැනිල්ලා ඕ හරි හරි එතකොට දැන් සාමාන්‍යෙන් ඔය දේවාදී නිකන් සංකල් පෝල්ට වොඩා මහයාන් කියන එක ගැඹුරට අධ්‍යයනය කරට පස ඔුන් මොලින් ගහපු ගේම කෝකය තුළ තියෙනවා නිකන් ඔබ හිතනවරුණ බලෝකය අද වෙනකට දැ චීනය වගේ බලවත් රටවල්ලොල ප්‍රධාන ආගම මහයන්න එතකොට ලෝකෙ වැඩිම බෞද්ධයන් පිරිසක් ඉන්නේ තේරවාදී පිරිසනේ මහයානිකෝ. ඇති මේ තර අනිත්ත කතෝලික දහම ඊට පස්සේ ඉස්ලාම් දහම මේ වගේ දේවල් එක ලෝකේ තරගකාරත්තට යන්න පිරිසක් මංක කියන්නේ දහමනම පිරිසක් පිරිසාතරේ තරංගයක් එතකට ුට්ක් හරි අර බුදුදහමත් එතන ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට ලොකූ පිරිසක් ඉන්නේ මහයන් පිරිසර. එතකොට ඔය තරන් ලෝකෙ පැතිරලා යන්න ඔබෙහිදන් නිකම්ම මේ නි පරම්පරාවකින් කතාව අතෑරල්ලා යන විදිරණ මේ උන් හරිම සෝක්ෂම වේ වැඩ එකලා. එතකොට ඕක පරම්පරා කීපයක්නකොට මොඩිෆයි කරලලා හොත්තට ලස්සන්ට සැසුම්සාගත මේ හදනෝ. වද්‍යරයානුලත් එහෙම. තන්ත්‍රයාන කට්ටියත් එහෙමයි. ඒකෙන් සනස මේකට මේ නිසුන් කැමති වෙන්නේ. මේකින් ලංග එක ඉක්මනින්ම යම්යම් දේවල් ලබාගන්න පුළුවන්න කියන අර්ථය තිය හින්ද දමොකක්ද මේ මිනිසුමේතරන්දැන්. බුදු දහම තුල තිබන්නවූ ොහන්සේලා දේශනා කරන කාරණ කරෙහි ගෞරවයක් තියන පිරිස ඉන්නවා. ැබිට වැඩා දැන් ඉත්මනින් අරහුවෙන පිසක් ක්මනීමකට කැමැතිවන්න පරිසක් ඇතිවවෙන්න මොකද තියෙන විශත්වය. නෑ ඔය ඔබ අරනු ය කියන ඇති මේ ඒ පෙරේදා වෙච්ච සිද්ධියත් එක්කනේ මං ඕක ගැන වෙන අපි කතර . මේ දැංවය මහානිකයන්ගවරුණ වෛරෝජන, රත්න සම්බව අමිතාභ අමිතාභ කියන කෙන ගැනෙහෙම හල ඇතිවරුණ. අමෝග සිද්ධි. ඕ වගේ ගොලන් ගැර මේ සමන්ත බද්‍ර, වජජ්‍රපානි, රත්නපානිි, පත්්ම පාි ඕගේ කට්ටි අතරද මේ අවලෝකි තේශවර විශ්වහරතිය ොහොම අවලෝකි තේශර තේ අතර ෙදරවරන මේ ගොලනිකන් අර බෝධි සත්ව පුත්‍රයෝ. හැරි එෙදකට ඔය සංකල්ප ඔය හරි කැත වැඩයි කාල්ලින්කාල්ට මේගොල බ්ඩේක්් කරවා කියන්නේ මේ ගොල්ලන්ටයි මහාන කියන්ට කසාද බදදිින්න ඕනයනො. ඔබ දන්නවරන විවාහ වෙන කට්ියයක්ක් ඉන්න ඕන ෝකේ. තර මේ ගොල්ලෝ මේ බෝධි සත්වරුන්ට බිරින්ද ඇවුරු ආදේශ කරනවා. එතට අව්ලෝකි තේශවට ඉන්නවා එකනෙක් සමන්ත බදරලලා ඔහොම එකෙක් කෙනට අමිතාාවටක් තින්නෝ. මේ බිරිඳ. හරි. එදකොට මේ එහෙමර ඒ ඒ බෝධිසත්වරුන්ට බිරිදෑඇවරුවා දේශකරගත්තට පස සාමාන්‍යමිනිසුන්ට තර ඒ හාමුදුරුවරුන්ට ඒවගේ බෝධිසත්ව වරියංව. තැන් ඉගොලො අධදානකේ බෝධිසත්වයට බෝධිසත්වරියක්කි න්නවාඕනේ. එතරේ හාන්දුරුවරුන්ට අතරීසි විදිහට තමන්ගේ කසාද කෙනා බෝධිසත්වරයක්ක් විදිට හඳදුුන්නලා සලටම සම්බන්ධව වෙනම තැනක් හදාගෙන ඒකි ජීවත් වෙලා දැන් අදවෙනකටු මයාන වෙන්නේ ඒගොල්ල ඒ බෝධිසත්වරයි බෝධිසත්වරේගේ පැටවතමයි ළමයි තමයි ඊළංඟ ලොකො හන්දුරුවේ පන්සලේ. මම ඔය හොංකොන්වලට ගියපු වෙලාවේ හොන්කොන් හරි ජපානි දිහරි මට ජපාන විච්ච දෙයක් වරන එහඒ පන්සලකය මහයන් පන්සලක දුවයි පුතයි දෙන්න තමයි අම්මගේ තාත්තගේ දරුවු දෙන්නට ඉන්නේ එට මේ මේ දෙන්නා දෙ සමහරඔය දරුව ඉන්නවා මේ ගොල්ලන්ගේ හාමුදුරුවරුන්ගේ ළමයි එකන යාලර පල්ලිවල වගේ තමවරුණ වෙනම ගෙදරක තමයි ගොල ජීවත්තවෙෙන්නේ ඇවිල් අර තේවා වැඩ ටිකෝවා කරල යනෝ ඒවගේ හරි එතකොට මං මේ ඇත්තරම මේ ඔය වර්තමාන දේවල් මට දලවසින් අවශ්‍ය දේවල් ටිකවං බැලුවට ගැම්ඹුරින් අධ්‍යනය කරර ඕ ගැන පරයේෂණ කර කර. මොකටදනිකම්න් සසරෙන් නිදහශන ඇවරණ ඕක ගැන ප්‍රේෂණ කරාගලා. මටයි නිසාැ දැන් සමහර හාමුදුරුවරු ඉවා මේවා මේ ධර්ශනික විදියට අධ්‍යනය කර කර පරේෂණ කර යනෝ. මට මේ කොහිවත් ඉදලා සිවරවැරලේ ගලෝ ්‍රරහතන් වහන්සේලා සිරුවරලේ වපු මිනිස්සු කරපු කියපුවා ගැන මට පරේෂණ කරලා අධ්‍යයනය කරන්න වශනේ. නිසාමංන්වා ඉන්ඩීටෙල්ස් හොයන්න යන්න එක එක්කෙනගේ විස්තර කාලේ නාස්තියනවරන හැබැයි මේ ලෝකෙ මොකක්ද මේ කියන එකගෙන අපිට තේරුමත් තියෙන්නවාන එට මේ ඔබ දන්නදවරන අයි අයි නංගීද මෙ අක්කයි මල්ලි හරේ දෙන්න මේ මරාගන්න අන්තිමට ඇතුළ ඒ පන්සල වෙනුවෙන් ඉගොල්ලො මේ කෙන කනිත එක්කනාව ගාතනය කරනු ඝාතනය කරලා හර කිය විශාල ධනයක්න ඒ පන්සල්ලොල කූ ධනයක් පෝටි ප්‍රොකෝටි ගානක ධනයක්. එතකොට එකට රන්ඩුව නොය ගොලු ඉතින් ඕවාගේෙන් අඩුතියනවා ඒ රටවල ලෝවටත් තින් සමහරලාට ඇතැම් දරුව මඟට කැමතිනවවාගේ ගෑණී මිනිහයි මහන වෙලා ඒ දෙන්නා බෝධි සත්්‍යයයි බෝධි සත්වරියයි කිය ගෙන ළමයි හදාගෙන ඒළමයින්ට පන්සල ඉළඟට පවරගෙන දැ මේවද බුදු දහම කියන්. එතකොට මේ ඔය සමන්ත බද්‍රලා සමන්ත බද්දර කියන වචනේ ධර්මය තුළ වටින අර්යයක් තියන හැබ මේ වචන එයාල හදාගත්ත එකලන්ගේ බෝධි සත්ව සංකල්පෝලට දාගත්ත වචන හරිද. එතකට ඔය මෑත අහසින් කඩාපාත එච්ච අවලෝග ේශවර කියන මනුස්්‍ය ගත්තොත්ත හෙම ඒත් ඔය මේ ලංකාවේ සමන්ත බද්දර කෙනෙක්කන්න ඕොනේ එතකට ඔන්න අය සමන්ත බද්දරලත් එක්ක මුල්කාල එට ගනු දෙනු කරපු අයිවරණ කඩාගෙන කියියපු කණ්ඩාය මත්තමයි ඔය එක මේ කල්ලි අත්ද මේ ශෝක්ෂම කල්ලියක්ද මේ එතකොට එක කල්ලිය එක කල්ලයා එක කල්ලිහක් මේ ගොල්ලෝ මත බේධාත්මකව බිදිලා එකසි අසුව කියල කැඩලගිය කණ්ඩායම එතකට මේ සමන්ත බද්‍රලත් එක එකට හිටප අය ඒ ගොලන්ගේ මේ මනුගාමිකෝ හැට ඔය පැන්තගෙනක් පුද්ගෙන යන්නේ සමන්ත බද්‍රලගේ අනුගාමික කණ්ඩාය කට එකගොල්ලන්ගේ හැදිල ගලුම අදය න මේ අවරුදු ගානත් තිස්ස කරගෙනෙන සෙල්ලං ඔය මේ පාට්ටමය හසින් කඩා පත්වනා කියලා හිතන්න එපා මහිතන් ඔය මනුසයාගේ එකන මේ බීලා සිගරත්් බේගෙන අරක්කු බේගෙන ඔහොමඉන්න මිනිස්සු අර මිනිස්සුන් අදනවා අව ලෝකි තේසවරයි අරකයි මේකයි අර බරු ඕන තරම් කතන්දර තියෙනනිදැ ලෝකෙ හදාගත සංකල්පටිකාර මහාසංගීතිකාරයන්ගේ එතවට ඒ සංකල්ප මේ මිනිසුන්ගේ ඔලුවල්ට දාලා මේ පැත්තෙත් හදනව මේ කතන්දරරි ඒකන්න මේ පුවමනා වෙන ඇත් අපිේසෝයිනාන්සේේ තෙරවාද බුදු ද හම යම් ආකායකට පාලනය කරන්න මක එම එහෙම එකක් ද සැලසුම්සාගත දිරකාලන සැලසුමකද මේ ක්‍රියාත්මක වෙන්නේ සල්ලිවරුට වෙන කිසි දෙයන්න සල්ලිවලට සල්ලි වෙන කිසි දෙයන්න මේ ඒ විශේෂ පේක්ෂාණය ලාබ සත්කාරීත ප්‍රසම මිනිසුන්ට ඕේ ය. සැප වාහනයක යන්න එන්න කන්න බොන්න හොදට ඉන්ඩ මේ බඩ ගැන බඩ බඩ ප්‍රශ්නයෝකවරුණ බඩ එතකොට හිත සතුරු කරන්නයි බඩ සතුරු කරන්නයි. එතකොට උතැනද අපිට කියන්න තියෙන්නේ භාග්්‍යතුන්හන්සේගේ උතුම් මේ තේරවාදී පන්සල්ලොලු ඇැවිල්ලා. කැලනියගේ පූජනය තැංගොල් ඇවිල්ලා මේගොල්ල මේ වගේ දේවල් කර ද්‍යාවලෝක තේශරලා කියන්නේ මේ සාසනයට අයිතිනෑ කියනක හිස්ත්‍රියක ඉඳදන් කතා කරගෙන එන්න පුලුවන්. මේ අපි බලවොන මේ අවල අවලෝකි තේශරල බෝධිසත්ව වචනහරි මොනවාහරි බුද්ධ වාාසනයට අයිති වචන කතා කරනගෙන මේ වැඩේ තියන්නේ. මේ වච්චනවල හිස්ත්‍රියක බලන්නවඕනේ අපි කොතනින්ද මේක පටන් ගන්න. එතකට ඒ ඒ ස්ටාර්් ගත්ති නොන කොතන හෙන මේවා වැඩකටම නැති කාරණා. අ්‍ය වාරෙන් එතකට? සත්්ධරම පුණ්ඩරීකයි මෙ මහානායක හාන්දුරුවරුට ගිල්ල යතුරු හදලා සද්ධරම පුණ්ඩරීක සූත්‍රයේතුම ගත් දෙකක් ගිල්ල ඔය දිර හදාගෙන ගොළන්ගේ මේ යතුරු ගිහිල්ල දීලා ඔවලොෝකි තේශර පිළිමත් එක්ක මේ හාමුදුරුවරු ඉසල දැනගරන මේකයි. මහයාන් කිව්වා කියලා තේරවාදී මේ උතුම් ස්වාමීන් වහන්සේලා ඔය කෙහෙල් මලට බයි වෙන්නඇතුව යින්ඩෝනනි. හරිද අවුලෝකකි තේශවරල අනම්මනං ඇත්තම ඉන්න අඇද දන්නේ නෑ මන්න මොන විකාරයක්ද භාගිතුන් වහන්සේ නම් බුදුනතින්ෙදා දැක දශනා කරන්න ඕනෙ මේකේ බෝධි සත්‍යයන් වහන්සේලාගේ ඇත්ත ස්වභායමං කියන්න. මම අවලෝකෙ තෙස්සර මම සමන් බද්‍ර ම අර බද්‍රම බද්‍ර ම රත්නපානිි ම වච්‍ය්‍රපාණි ම පත්න පාරණි අනම්මනං ඕව නෑ ඇත්ත බෝධි සත්යක්ගේ ස්වභාවේ අපට වටවන්දන ඇන්ඩ ඔන්න අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ කලින් බුද්ධ වාාසනයකම මහ කාශප බුදුරජාන්සගේ බුද් ශාසනිවරුණු. එතකොට කාශ්‍යව බුදුරජන්හන්සගේ ශාසනය කියන්නේ ඊළඟට බුදවෙන්න ඉන්න තමන් වහන්සේ තමයි මේ බෝධිසත්වන්හසනමක් විදිහයට දැන්ඉන්නේ ජෝතිපාල රමින් කාශ බුදුරජාන්සකි සාසනේදී අපිකවුරුදන්න අපේ ගෞතම් දුජ ජෝතිපාල කියල එපදිල හිටිය යාළුවෙක් ටිය ගටී කාර කියලා. ම දන්නවා මේ සිද්ධිය මජ්‍යම නිකායි ගටිකාර සූත්‍රය තියනවා. එතකොට බෝධි සත්්‍යයන් වහන්සේ දැන්. ඇත්තරම ඊළඟට බුදුුවන්නේ ඉන්න කෙනාවෙක් මේ බද්‍ර කල්පය ඇතුළෙම මහ කාලයන්න එතා අවුරුදු කීපයිතිෙන්. අනිත් ඔය බම්බලොව දෙව් ලොව ආයශෂත්්‍යක ගත්තට පස්සේ කාශ්ව බුද්ධසාසනය දළ ගෞතම බුදසාාසනයට ලොකු දීර්ඝ කාලයක් නෑ. එතකොට මේ ඊළංඟට බුදවෙන්න ඉන්නවා කියන්නේ පාරමීදම් සම්පූර්ණ කරගෙන මේ උත්තමයා මේ මනුසලෝකය ඇල් දැ ඊළඟට බුද්ධත්තයට පත්වයන තම දෙව්ලොවට ගිහි යන්න කලින් මේ මනුලොව ඉන්න වෙලාව. එතකොට තැම් මේ දැනුත් ප්‍රශ්න තියෙන මනුසලෝකෙන්න්න බෝධිසත්වරු ගැන එකතාව මනුස්සලෝකන්න බෝධිසත්වවරු ගැන කැනෙ සමාජයවරුණ බෝධිසත්වයෙක් කියලා කිව්ව ගමක් මිනිස්සුන්ට එනවා ඇතුළෙන් මහා පුදුම භක්තියක් බෝධිසත්වකෙන වචන හැනකොට කවුරුහරය හරි ගුණවන්ත මනුස්සෙක් ගැන කතාවක්ගොත් එහෙම ඒ කැන හරි සිල්වුවත් මනුස්සෙක් නං අනුන්ට උදව කරනු නම් ගොඩා ගුණවත්නං ධනපති නං. අන්නේ වගේ මිනිස්සුන්ට පුරුදුවෙලා තියෙන බෝධි සත්යක් කියෙනන වචන පාවිච්ච කරන්න. අනේ මනුසය නම් බෝධි සත්්‍යයෙක් වගේ කියල. එතකොට මේ මිනිස්සු හිතාගෙනෙන්නේ අනෙම කවුරුහරි බෝධිසත්වයෙක් වගේ වගේන හැබැයි? ඔය හරි අමනයකුට පුළුවන්වරුණු මම බෝධි සත්වය කියන එක අදුන්නල දෙන්න. අන්නේම හඳන්නලදුන්නට පස්සේ තකොට ඒකවටාවරුණ ඔන්න දැන් අ අහිංසක සමහර මිනිස්සු අේ මේ ඊළඟට බුදුුවෙන කෙනෙක් ද කියලා හිතලා අරමණුසය දිහා බලන්නකොටේ සංඥාවෙන් හෙදර එයාට හිතේ පුදුමාර ගෞරවයක් කෙනෙක් ගැන සාමනින් අහන්ඩ යන්න ජියෝමානව ළඟ හම්බෙනෙන්නේ. මම බුදු කෙනෙක් කියෙක ොත් එෙ මන සහර මනිසු පිග නැවේ. හැබයි බෝධි සත්ත කියෙ එක කිව්වට පසි මිනිසු හම් කියන්න බයයි. මොකද ය තාම බුදුවෙලා නැති බව දන්නවා කෙලෙස්සා හිත බව දන්නවා හැබැයි අර ජියවමාන වැසිස්්‍රරහට දැක්ක මනේමේ ඊළඟට බුදුුවවෙෙන් ඉන්න කෙනෙක්ද. කියලා ඒ ගෞරවෙන් බලද්දි ඒ ඔස්සේ මිනිස්සුන්ට වඳින්ට හිතෙන ඕගේ දේවල් කරන්න හිතෙනවා. හැබැයි. ඇත්තටම ත්‍රිපිටකගේ බෝධි සත්්‍යයන් ගැන කතාාගරන්න තැම්බැඩුව ජෝතිපාල ගන්න හොඳ මුදාහර. කොහමට ජෝතිපාල හිටිය මේ දැන් ඊළකට බුදුුවන්නන්නගෙනා හිටියේ හොම කාශ්‍යප බුදුරජණන්සර බයිනෝ මුඩ්ඩු කාලකන්නයා අන්නෙම බයින්නේ. ඒ හන්නේ අර තරුණයන්හෝ මහන කරනවාලු මහන කරලා සමාජයේ කෙන. මේ දරුවෝ හදනයක විවාහ වෙනයක ඔක්කොම නැති කරල දාලා. මේ විදියට මහනවිවීගියොත් එහෙම කොම විනාශවෙලා එනවා. සමහල්ලාට අම්මල තාත්තල අසරන වෙනවා. ඒ පරම්පර පාත්වගෙන යන්න විදිියන්න නැතිවෙනවා. දේපොල පාත්වගෙන යන්නගෙනෙන් නැතිවෙනවා. අතකම මහනවෙලා මොහද මේ කරන්න ගීල කැෑවල වාඩිවෙලා නිකම් ොරුවට කාලකන වැඩ පපොල කරන ඒත්කමන්නේය කියලා. ඔන්න ොහොම බයිනෝතටම කෞද. මේ ඊළඟට බුදුවෙන්නඉන්න කෙනා? බෝධිසත්ව යන් වහන්සේ. හරි එතකොට දැන් අද බෝධි සත්ව කියන්න හිතන් විනිස්හමන මේ සුද්ද ඇඳලා ලස්සන්ට කොන්ඩ පීරල කොන්්ඩ කරලා බැඳලා හැරිද නිියන් ඇටමාලයක් කතේ තියාගෙන ජපමාලයක් තියාගෙන ජප කරගෙන ඉතිපිසෝ වගවගාතාව කියාගෙන ඒම නැත්තං අනුන්ට දවපදව් කරගෙන. එහෙම නිකාන් තියෙන්න්න ඕනේ බෝධිසත්ව සිල්වත්ත? එහෙම අමුතු සංඥාවත්තියනවා ඇත්තටම පින්වත්න බෝධිසත්වයන් වහන්සේලා තමන් බෝධිසත්ව කියලා දන්න ඕන. මං ඊළකට බුදුවෙනවා කියලා දන්න ඕන. වරුණනිකං හිතන්න. ඒනම් ජෝතිපාල අරුවගේ කාලකණය මුඩ ශ්‍රමණයක හෝ කියවයිද. ගටීකාර අනාගාමිත් වෙලා අන්තිමන ගටීකාර කරකින් කොච්චරහතා කරත් ෙන්නේෙනේ. බයිනවා බයින යින කරයක්නේ. හැරි දර වර්තමානින් නොයි නිරාගමික වගේ බයින්නෝ. ඊට පසේ අන්තිමට කරෙන් ඇදලා යාන් ඉන්ඩමෝුණ කියලා ඇදංගේ තීහිමාර යාළුවගේ බලයට ගියේ අන්තිමට බුදුරජාණන්සි ගැන පැහැදිලා මහන වනා ජෝතිපාල. එතකොට අපිට පේනවා සමහරලාවට උන්හන්සේ ඇතැම් ජීවිතවල්දිී උන්හසේ ඇතින් හොරකං වෙච්ච ගැන දේශනාවල පෙන්හනු. පිනේ පිට පැහැදිලිවම හොර වැඩකරපු තැනක් මං නිගන් කියන්න. බලන්න බෝධි සත්්‍යයෝ කියන්නේ කොහමද කියලා කසාද බැඳල ඉන්න තමන්ගේ නෝනට දරුවෙක් කම්බෙන්න්නේ ඉද්දී දොළ දුකක් වනෝ මෙ දොළ දුක එන්නේ වරුණ අඹගන්න ඕනි කියලා. එතකොට අම්ඹ නෑ කොහෙ වත්තේ කාලේ අආවාරය තකොට අම්ඹ අවාරෙදි මුළු රටේම අඹතියන එක මේක ගහක වෙතරයි රජ්ජරුවන්ගේ උයන තියෙනවා අවාරය අඹැහැදෙන විශේෂ ගහක් ඒකය ඒ කාලේ තාක්ෂණයකට හදන්න ඇති එම ගහ ඒ ඒ අඹ ගහ විතරයි රජුරුවන්ගේ උයනේ අඹතියෙන් පෙන කොහෙවත් නෑ. දැන් බැමිනිියක් තමන්ගේ බිරිඳ මේ බැමිණියට දොලදු කඇවිල්ලා අඹහෝ වෙල දෙන්න ඕනකමතියෙද්දී. මෙයාට හිතනේ බෝධිසත්වයට හිතනවරුණ මේ වෙලාවෙ කරන්න තියෙන මට එකම විසතුමයි. කැන ඉල්ල ගන්න විදිහක් නෑ රජතුමාට වෙන් කරපු රාජකය අම්බන තමාන්‍ය මිනිසුන්ට කනවති අල්ලන්ඩුවත් දෑ ඉටහසේ හිතුවා හොරෙන් කඩාගෙන එනවා කියලා තමන්ගේ බිරිධ වෙනුවෙන් කුසෙඉන්න දරවා වෙනුවෙන් ආදරයට හොරෙන් අඹ කඩා නැක්්ග අඹගහට ඊට පස්සේ අඹගහට නැගල ඉන්නකොට රජ්ජුරුවෝ තමන්ගේ පොරෝහිතත් එක්ක එනවා උයනට ඇවිල්ල අම්ඹගහයට වාඩි වුනේ මේ අභගායටම තැම්මයා අඹගහා උඩ බය ඉන්න. ඔතන්දිවරුණ පොරෝහිත මිටියාසන දල රජුර උසාසනයක දලා වේද ඉගෙනගන්නව දකින. ඉගෙනගන්නකෙන අවඩ උගන්නනගෙන පාත බ්‍රහ්මණ වේදේ උගන්නවාක් කිසි ගෞරවයක් නැතුව අර පුරෝහිත. දැම උඩ නැගල ඉන්න බෝධි සත්වය කියන්නේ බ්‍රාහ්මණයන්ගේ වේදයටට ඒකාලෙ ගොඩා ගරුරපපුකිින්. ට මන්ගේ ශාස්ත්‍රයට තමන් ගරු කරා. මේ පුරෝහිත කරන දේගන තරහා ගියා බෝධි සත්වයන්ට අර ගහ උඩද. එතවට හිතුණ මේ බඩට දෙයක් දාගන්ඩ මේ ලාභ සත්කාරයක් වෙනුවෙන් වේද ශාස්ත්‍රවලට කිසි ගෞරවයක් නැතුව පාත හිඳං උගණන හැටි අදර මේ තුළන පුරෝහිතවරු ඉන්නේ කියලා එ වෙලාවවෙ ගොල්ලො ගැන හිම හිතනවා. එතවට රජතුමන් ම ඉෙනගන්න ශස්ශ්‍රියට කිසි ගෞරව වැටක් නැව මේ උඩයිඉඳං ඉගෙනගන්න එක මොනතරම් වැරදිත රජතුමාත් අදර්මය තුළනි කියලා රජතුමාගෙන සිතෙනවා. ඊටවාස එක පාට තමන්ගෙන සහිපීටිය ඉදි මමත් මේ හොඳ වැඩක් ඇගරන්නන්නේ මමාත් හොරගන් කරන්න ගෞරනගලනි මත් අධර්මය තුළනි කියලා හිතෙනවා. එතකොට මෙයට හිතන බලංගිහාම හැමගෙන මේ ඔක්කෝමල මුළු ලෝකෙම අධර්මය තුළ නින්න කියලා මේ ලෝකයාගෙනම ඒ වෙලාවේ නිකංහර හිතට ඇති වෙනවා හරි කලකිරිච්ච හැඟීමක් ඒ කලකිරිච්ච හැඟීමත් එක වෙලා බෝධිසත්වයයට ගෞඩ දි ලාන්තියක් කෙනවරුන් ඒ ලාන්තයක්ත්ක් ගාපල්ලට හැදන් වැටනො ගෞඩ ඉදලා හැරිද. එතකොට බුදුරජාණස ෝක ඔොතෙන්ද කියන්නේ ඔය උසාආසනවල ඉන්නට මිටි ආසනෝල ඉද ධර්ම උගන්නන් දෙ එපා වාඩි වෙලා ඉන්නට හිටගෙන ධර්මය උගන්නන් දෙපා මං එදා බෝධිෂත්ව කාලෙම මේ විදිහටයිද ය වේදවලට පවා ගරුකරේ බ්‍රාක්්ණයන්ගේ මංහෙම ගරු කලා තින් අද මේ සසරෙන් නිදහස්සයෙන්න තියෙන ආරය ධර්මයට මං කොච්චර ගරු කොන්නවාද. එනිසා සිික්ෂාපද පැනව එහම ගැනුවත්ත එෙම කැඩනවා මේ උපම්පදා සන්නසලට තියෙනවරන පනොපු සික්ෂපද හෙම ගන්න තහන. ය අද මන්දකිනව තමර හාමුදුරල් කිසි හිරිකිතයන්නඇතු හිටගෙන ගන්නනෝ වාඩියුලායින්න හාමුදු මිනිසුන්ට. මේක බුදුරජාන්සේ ප්‍රතික්ෂප කරප එක. ඒක කිසි සේත්ම නොකළයුතුයි. එතකොට උන්න්නහන්සේ ඔයිදිනේ බිනේ පෙටක සික්ෂාපත පනවතිවාා බෝධිත්වර ගෙන පෙන්න්නපු දැන්තේීම.ය බෝධි සත්ව සංකල් පැතල බැලුවට පස්සේ හොරකං වෙච්චා වැරදිකාම සේවන වෙච්චා. තමහට මේ තාපස ජීවිත ගෙවද්දි. තමන්ට පස්ථාන කරන රජතුමාගේ බිසවත් එක්ක ගිහිල්ලා යහන් ගත වෙන. ෝධත්ය බෝධිෂත්වයන් න්සේ පපස් ජීවි ෙවන ගම. ප්‍රක්්මචාරි ජීවිත ගෙවදදි. ඒ සික්සිිල් බිඳිච්චතැන් හරි උන්වහන්සේ අතින් බොරුකී මැර අනි හැම දෙයක්ම වෙලා තියනවා. හැබැයිගම දේවරන්න ඒ ජීවිතවලද තමම් බෝධිසත්ව කියලද සමහරලාවට තිරිසංආත්මවලනේ මේ අලි ඇත්තු එතකොට ගිරව් ඔබදන්න විවිධ සත්තු වෙලා තිරිසගත ජීවිතවලති වඳුරු ආත්මල බෝධිසත්වර විදිරෙන්න්නවා. තකොට අපිට අ හරි පින්වන්තයම පලාපොරොත්තුනාට විවිධ විදියට බෝධිත්්‍යයන් හසේ මොනගැහන්න පුළුවන්. මහායානික්කයට අනුව හැම කෙනවුම් බෝධි සත්යක් කියෙන සංකල්පය තුළේ. ඒඇයි අනිකාධහාර ගෞරවයකින් බලන්න හැඟීමක් ඇති කරගන්නවා වෙන්නත් පුළුවන්. ඒව පිටි පස්සේ මොනවාහරරි ඔවන්ට ඕනුනේ අර මේකා අතරට කඩලබ තරහට කරන්න ඕන දේවල් කරන්නනේ. ඒක හොඳ නරක බල බලයින්න අපිට මෙවෙලා වැඩක් නෑ. ක බුදුරජන්සේ අපිට දුන්න මගක් තියෙනවානේ ඒමඟ අපිට හොඳට මැති. හැබැයි ලංකාවෙන්න්න අහිංසක මිනිස්සන් කියන්න ඕනේ මොකක්හරරි එකක් කැවෙලා ම බෝධිසත්තකවා කියලා කෙලිමත තේරුම් ගන්න බෝධි සත්වයා බෝධිසත්වකගේ කියෝක යන්නේ මං ඔබෙන් අහනවා භාග්‍යතනාසික ත්‍රිපිටකේ ඔය මේ ජාතක පාලයේ තියෙනවනේ ඕන තරම් අතිත ජීවිත ගැන මගැ පන්සේ පණ ජාතකය කියන්නේ පසු කාලනව ලියවෙච්ච එක. හැබැයි මේ පුද්ධගනිකායි ජාත පාලේ තියෙන ජාතකතතිරු. හැරි නවංග ශස්ෘ ශසනය තුළො කොටසක්න ා ජාතක කියන්නේ එනිසයි ජාතකවලොන් අහසිගේ අතීත ජීවිතගැෙන තොරතුර තියනවා. සූත්‍රවලත්තිය නොම් මකාදේව මහා සුදස්සනොය ඔක්කො මුණනාද අතීත ජීවිත. එතකොට අතීත ජීවිතව හරි පින්වන්ත විදිට ගේෙවපපුතෙන්දැ මකාදයව වගේ කියන්නේ මුන්න තරම් පින්වත ජීවිත බෝධි සත්කා. ඒ වගේ සුන්දර බෝධිසත්ව මකද පාර්මය ගුණදම්පොරුණකොට තිරිසංගත සතක් කලා හිටියත් හොඳ ගුණ දහම් තියෙනවා. මං මේ කියන්න සියට සීයක් වැරදි කරනවාගෙනකත් ගන්නපා මේ කතාවෙන් බෝධිසත්වරුතුල ොහ සුදුකලු හැමදේම තියෙනවා. හැබැයි එක්කමදේ මේ රට අඩ බෙරගහල මම් බෝධිසත්ව කියලා වැැඳුම් පෙදුන් ලබ-බ රත්තරම් පොටුගෙනහිල්ලා මේ මේ පැවිදන්ගේ පවා වැදුම් පපෙදුන් ලබලබ බෝධිසත්්‍යයේ කවදවත් කටයතු කරන්න ඇමිනිිය ඇත්තරම බෝධිසත් එක්න හාමුදුරුවරෝයමහින්හසල වඳන්නෙනකොට ඒක වඳන්ට දෙන්නේ නෑ බෝධිසත්යෝ. හරිද එනිසා කොයි බෝධිසත්්‍යය දැන් ජෝතිපාල කියලා කියන මේ ගෞතම් බුදුරජන්නන්සගේ පෙර බුදු සසුන තුළ මහනොවෙච්ච ෝතිපාල හාමුදුරුවෝ ගමකෝ හැරිද. එතකොට ජෝතිපාල හාමුදුරුවොත් මහනවෙලා හිටියත් ගිහිෙක්නේ මෙ දැ මේ ගිහි ඕනේ මහිතන් ගිහකිවට ඔය මහනලා සිවරපුුව. න කඩාපත්තුනවරන දන්න හඩට හනලා සිවරු රපුගෙන එතකොට මේ මානසික රෝගයේ නැත්තරම ගත්තත් එහෙම මේ ගොල්ලු ඔවුන්ට මේ වෙලාහවේ මේ කතා කරන කාරණ එකක සමහර මිනිසු බෝධි සත්වකෙන හැකිීමෙන් කවර එකෙන කෙල්ල ඕගේ කතා කරදි හිතන්න අපි පොඩක් පොපට මතක් කරනවා ජෝතිපාල හාමුදුරුවෝ මහනලා ඉද්දී ඔබ හිතවාද වැඩි හිටි හාමුදුරුවරුත් ඇවිල්ල මේ ජතතිපාල හාමුදුරුවන්ට වන්දිනවා කිය වරුණ මහනවෙච් ජෝතිපාල හාමුදුරුව මහනවෙලා ඉද්දිව අනිත් හාමුදුරුව අතර ලොකු කතාභහක් නෑ මේ ඊළඟට බුදුුවන කෙනා කියලා එහෙමයි ඒක උන්හන්සලා තුළේ ගුණේ පිරෙන අභ්‍යන්තරය තුළ එ ගුණත්තෙකුන්හන්සලේ ගමන යනො අය පූර්ණය කරගෙන නමුත් තමන්වත් දන්නේ නෑ තමන් කවුද කියලා හිති එනිසා වරුණණ ඇත්තරම අප අහිංසක මිනිසුන්ට කියන්න තියනෙ මේ ඔබ බෝධි සත්‍යය වෙන්න නෙමයි බෝධිය කියන්නේ අවබෝධය, චතුරාර් සත්‍ය අවබෝධය ඔබ බෝධීට පත්වෙන. බුදුරජාණන් වහන්සේ අවබෝධයට මඟ පෙන්නල තියෙනවා. උදම දේතමයි අර්යාමයා එකේක හසින් කඩාපාත්ති නොනේ හැම වෙලාවෙම මිනිස්සුන්ට පුරුදු කරන්න වඋනිවරුණ සත්තහා බගවා මගේ ශාතෘන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ. නත්ති මේ සරණංයම් බුද්ධොම සරණන්වරන් කියෙනනතරින්ටහු මට බුදුරජාණස අර වෙන කිසි සරණක් නෑ. අර සත්‍ය මේ සත්‍යාව කවුරාවත්මට ඩන්නේ. අර දෙියු මේ දෙයු ඔක්කොම මාන්සික රෝගයේ නැත්තරම. එනිසා බුදුරජාණන් වහන්සේ විතරයි මටඉන්න සරණ කියලා උන්හන්සේගැන අවබෝධකින් කටයුතු කරන්න මේ මිනිස්සුන්ගේ ඉතිහාසය කැනමන්නිකන් කෙටියෙන් ඔබට අද මේ සාකච්ඡාවිතිමතක් කලේ හරියට ඉතිහාස හයල ැලෝොත්තේ ඔය ලෝකි තේස්වරලායි බද්‍රලයි ඔය කවුරුවත් ගණන්ගන්න ඕන දෙවල් මේ ඔක්කම සංකල්ප. එච්චරයි එක්කත් මේ සමහරුවට හරි බයයි මේ තේරවාදී හාමුදුරුලු තිනවා හරි බයයි මේ වචනයක් කියන්න බයයි එට මම දන්නනි හැදුනෙ කොහෙන්ද කියලා. මෙම හදාගත්ත සංකල්ප කොහෙන්ද හැදුනේ කෙනෙක දන්නවා. එ නිසා ක් ඕවට අපහස කරකරන්න ඕ නෙත්නේ අපි. ලෝකයා මේ පිළි අරගන්න දේවන්නේ. ලෝකයා පිළිගන්න. ලෝකයේ යම් මනුස්සේ එයාගේ හදවතේ පිළිාර ගන්න නං. එහෙම පිළිගන්න දේවල් වලට දැන් අපි කියමකෝ ඉස්ලාම් දහම වන්න පුළුවන් ක්‍රිස්්‍යයානි දහම වන්න පුුවන් හිදු දහම වන්න පුුවන්. ලෝකයා මොකක්හරි පිළිගන්නට අපි අපහස කර කර ලෝකයාගේ හිතරෙද දන්න ඔන්න එනෙවරුණ. ඒ මනුස්්‍යයාගේ අවබෝධටනු යායට එකක උතුම්න්නම් ඒ එයාගේ ඇහැඟීමක්. එහැගීමට බාධ කරන්න ඔන්න හැ අපි සත්‍ය පෙන්වා දීම ඒට අපහස කිරීමයි දෙක. එනිසා සත්‍ය පෙන්වා දෙන මනුසය කවදක්වත් අපහස කරන්නේනෑ. ඕත් නිදා කරර අන්ඩ ඕන්නේ. මම ඔබට මතක් කරන්නේ නිින්දා කිරීම මාවසත්නය පැහැදීම මෝනෙත්නේ තමන්ගේ පාඩුව තමන්ගේ සාසුරුන් වහසේ පෙනළ දුන්න දහම පිළියරගෙන කටයුතු කරන එච්චරයි. හොඳයි. අපට සමුගන්න කාලවේලාබදදා වෙලා තිබන් මහිතන්නේ මේ සාකච්ඡාාවතුල බහන්සේ කරපු මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත්. ඔබට ඔපේ ජීවිතය කොහොමද ගවන්න ඕනාය කියට ධර්මාණුකූලෝ කොමද ගවන්න ඕනානය ගෙන කාරණය මනාව දකින්නට. ඉති ඒ දැක්ම ඇති කරන්නට අදත් සුපුරුදු විදිහයටම සමාජයේ ආන්දෝල්නාත්මකව කතාබහක්යම් ධර්මයට පරිබාහිරව සිදුවෙනකොට ධර්මයෙන් තොරව සිදුවෙනට ඒවාට හසුවෙන මිනිසුන් තුළ මි්‍ය ආදෘ්ටිය බලවත්ව වනට නොදී අරක්තා කරගෙන ඔවන්ට හරි දැක්මක් සම්මා දැක්මක් ඇති කරන්නට අපි හමුදුරන් වහන්ේ හමවිට මත්සා කරන තින් මේ අනුශාසනාව මේ සාකච්ඡාව තුල දී උන්හන්සේ පහදාදුන්නු කාරණා ශ්‍රවණය කර පඔබට ිළ හො ද න ඇති බෝධ පතු නිරන්තරයම ගොඩන ගන වන් ල් ග තුම මන් හන්සේ හන්ස දක් ග ශ ස්ව හසේ ල බ ව කිය ප්‍රාත් කරන. උතුම් චතුරාර් සතය අවබෝධයටම මේ කරන විරන කරන පැදිරරි කිරීමේ උතුම් කුසල කර්මයම හේතුවේ වයක ප්‍රාත් න කරමින් ත්. මේ බනාාහන්නට තව බහෝදදිනකුට මේක කියන්න මංහිතන හොඳම මස්ථාවක් මේක මෙන්න බෝධි සත්්‍යාන් වහන්සේලගේ ස්ොරූපය. එතකොට මේ බර්මාය මත්තු ලති වෙන බෝධිත්ව්‍යයන් වහසේලා අවලෝතිකේෂ්වරාදී කොට ගත්තු මේේ නම් වවලින් හඳුන්න්නවන මේ බෝධි සත්වන්හසේලා හඳුන්වා ගත යුත්ත මෙන්න මේ ආකාරයෙන් කියෙන පි විඩේ සමාජක කරන ඔ නැතෙ ෆෙන්බන නලි වයි සඳහාවට අවකාශය දා කරදි රැති බෙන මේ බන නැවතහන්නට ඔබට අවස්ථාවදා කරදීමත් සමඟ නිසා ඒ සඳහත් යොම්මෙන් ආරාධනා කරමින් අදපි සෙනසුරාද සිතන තසපුුව නිමාවට පත් කරන. ඇැමදිනාටම තෙරවන් සරණයි